Thank you. වලා පාධ්‍යයනය කරන්නේ දිවිය පුරා ස්වාමින් වහන්සේට ස්තුෘතිවන්ත වෙන්න කියන්න එක ගැන මේ යටතේ අපි මුලින් සලකා බැලුව සියල්ලේ දී ස්වාමින්න් වහන්සේ ස්තුෘතිවන්ත වෙන්න. කාරුණු කාරණ මොනව වනත් කරුණු කාරණ යහපතට අයහපතර වුණත් දෙවන දිනයේදි කල්පනා කළා දෙව අන්ට ස්තුතිවන්ත වෙන්න ෝම පොතේයටටවෙනි පරික්ෂේදීගේ අගත්තාව සි යි පදේ. යහප කර ස්වාම ස්තුෘතිවන්ත වෙනවා. අයහපත පවා දෙවියන් වහන්සේට යහපතක් පවට පරිවර්තනය කරන්න පුළුවන් විශේෂගඥියෙක් නිසා. අපභි ස්වාමන් වන්සේ ස්තුෘතිවන්ත වෙනවා. ඒ වගේ අපි ඊ බැලවා පීඩාවේදී අකණ්ඩව දෙවියන්ට ස්තුතිවන්ත වන්න. පීඩාවෙන් එලියටට තිෙන යතුරයායි කියා. අපි කිව්වා පීඩාවේදී. සමාරක් වෙලාට අපි හිත යහපතය දී කියර නෑ පිඩාවේදී. අපි දන්නවා මුල් කිුණෝ. ඔවුව එදා හිටපු නීරෝ අධිරාජ්‍ය නොයකුත් වදහින්සෙනට පත් කෙරවා. ඔව රෝමේ වීදිීවල ගිවිතියලා ඔවවොත් තැන් පත් කරනු ලැබවා. සිංහන්ට කට තුදුන්න ගොදුරක් කෙරදු. අස පාර ගැව්වා නොකුත් වේදනාවල්වටුම් පත් වනා. නමුත්. මෙ සියල් එසේ තිබියදී ස්වාමින් වහන්සේට ස්තුෘතිවන්තවීම ඔවුන්ගින් ගිලිහි කියනෑ. අපි දන්නව පලවෙනි වේද සාක්ෂිකය කෙට සලකන ස්තේපන්තුමා ගල්ගානකුච ඔහු මොකක්ද කිව් ඔහු සාාප කලේ නෑ. ව ස්වාර්ග විවරව ස්වාමීන් වහන්සේ පිළාරගන්ට තියනවා මට පැළෙනවා කියා. මොන තරම් අලංකාර වචන්ද මරණ මංචකයේදී සාමාන්‍ය මනුෂ්‍යෙක්ක කියන්ට යන්නාව වචදද. අපි ආද කල්පන කරන්ට යනවා ස්වාමීන් වහන්සගේ නොවැලස්ව කරුණාව නිසා උන්වහන්සේට ස්තුති දෙන්න. නොවෙනස්වන කරුණාව නිසා ස්තුති දෙන්න ක්ෂ්ට රෝගීන් දස දෙනෙක් උන්වහන්සේ ස්ුවකරපු වෙලා වේ. එක සමාරය ජාතිකය පමණයි හැරිලාවෙ ස්වාමීන් වහන්සේට ස්තුතියිකයන්ට Yesසු වහන්සේ ආනවා. මම නම දෙෙක් ස්ුව කලානොවයේද ඉතිරි අයකෝ ස්වාමින් වහන්සේ මනුෂ්‍යයාගේ තුතිය එකාතකින් බලාපපුරත්තින ස්වාමීන් වහන්සේ. මක් නිසාද වන්සේ යහපත්ය උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නය කියලා ගිතිකා කාරය කියනවා. මනුෂ්‍ය වෙනස් වුනත් ස්වාමීින් වහන්සේ රං ඊයේත් අදත් හැටත් කාවරදාවත් වෙනස් වෙන නෑ. නස් පුඩුවලට හුස්ම දැමවාාවු ස්වාමීින් වහන්සේ විශ්වාසකරන් අශ්වයින් ගැනමත් අශ්ව රත ගැනවත් විශ්වාශන කරන්න. අහස්ස පොළොව මැවූ ස්වාමින් වහන්සේ ගැන පමණක් විශ්වාශ කරන්න මක්නුසදිතුමා සධාතලිකයි ස්තිරයි වෙනස් නොවේ. උන්වහන්සේ එක කරුණාව හරියට මධ්‍යානය පායන ඉරමෙන් එ එ බැබලෙන්නේය. ඒ සියල්ලේ දී දෙවිස්වාමින් වහන්සේට අප ස්තුතිවන්තව යුතුති වෙනවා. ගීතිකාකාරයා ගීතාවලිය පුරාම ස්වාමින් වහන්සේට ස්තුතිති ප්‍රමෝධ වනාආකාරය බලන්න. සහ කරුණ කාරණාවලද යෝුට තුතිවන්තවෙන්න ේ. නමුත් ඔවුඒත් ස්වාමින්න් වහන්සේට ප්‍රස්ථාව කරගන්නවා සියල්ලේදී. ස්වාමීින් වහන්සේ ස්තුතිවන්ත වෙන්න. පිලිපි පොතේ තුන්ගැෙන පරිච්චිය කියනවා. ස්වාමින් තුළ නිතරම ප්‍රීතිවෙන්න. නොබෙලා කිසි දෙයක් ගැන කරදර නොවී සියල්ලයේ ස්තුතිවන්තවන්න. කන ලෞ්ේද නබලාගේ ඉල්ලීම් දෙවහන් වෙතට දැනුම් දෙන්න. වේඥ වශතරින් කිවොත් අපට කර්දර වනෂයක් නැහැ. සියල්ල ස්වාමීින් වහන්සේගේ අතට්ට බාරදීම පමණයි අප කළ යුතුව ඇත්තේ. ස්තුතිපූර්ුවකව කන්න ලවවෙන් යාඥාවෙන් ස්වාමීන් වහන්සේගේ දෑතට බාරවෙන්න. බලන්න ස්වාමීන් වහන්සේ අපි ස්තුතිවන්තව වාරුණාම ජීවිතය මොනතරම් පහසුද කියා. විියෘත නවුුණ වූ දොරවල් විවෘතවෙන්ට පටන් අරගන්නවා. කතාකරන්නට බැරිවුණාව එෙම ැත්තාම්. ට උත්තර නොලැබටා දේවල් දැන් ක්‍රියාකරන්ට පොටගර ගන්නවා බලන්න අපි අද උදේ නගි ට වෙලාවවිදන් දැන්නකං ස්වාමින්වා සැට දරතින ආශිර්වාද ගැන යම් කෙනෙක් අඩුගානේ ගණන් කරන්ට උත්සාහයක් දැරුවද කිය අපි දන්නවා හුස්ම ඉහල පහල වැටීම පමණක් බැලුවත් මොන තරම් ආශිරවාදය අද අපි අදූදේ නැතිනකට අපේ නස්පුරුවල හුස්ම තිබුණා බොහෝ දෙෙක් නැගතිකට නාස්පුුව හෝස්තිතුරි නෑ ස්වාමීන් වහන්සරස්තුති කරන්න කාරණාවක් නොයද හුස්ම දුන්නාව තරැන් වහන්සේට මම දිනක් ගියා ආරෝග ශාලාවකට කෙනෙක්ට යාඥඥාවක්තියන්ට ගිය වෙලාවි මමුදුරුදයක් තමයි එක්තරා වයවුෘද්ධ තාත්තා කෙනෙක් ඇඳක ඉන්නවා හෘද සැත්කමක් කරලා ඔ අමාරුවෙන් හුස්මගන්නවා. ඕට මේ හුස්මගන්න පහසුවනේ යන්තරද්දාාලවයන මටේටම. මම කල්පන කරන්න ස්වාමෙන් වා සැලෙස්වා නබ මොන තරම් පහසයෙන් හුස්පගන්නව දහල පහල නමුත් බලන්න මේ මනුෂ්‍යය ඔු හුස්ම ගන්න එකත් සටනක් කරගන තිබෙනවා ජීවිතේ. ඇත්තටම හ ැ ච ශ කරතිබෙනවා. මිනිස්සු පොරොදදන දෙනඉක්මනින් කඩ කරනවා. නමුත් දෙවියන් වහන්සි දින පොරොුන්දු කාවරදාවත් කඩවෙෙන නෑ. අවුරුදු දෙදහකට ඉස්සල දිබ පොරුන්දු අධි යිෂ්ඨ වෙන කාරය හාරිම පුදුමයි. මෙලෙස ජීවත්වනි විට ස්වාමන් වහන්සගේ ප්‍රතිඥාවක් තියෙනවා. මමනුබලාට කීසි අැනුවරකින් තේරුම් බේරුකතු නැකිව සාමයන්ද සමාධානයන්ද සැැසීමක්ද. මුබලාට දෙනවා කියා. එක ස්වාමීන් වහන්සේගේ කැමැත්තඇයි. ස්වාමීන් වහසේ කරුණාව තුළ එතුම කර කවරදාවත් වෙනස්නවෙෙන් අවු තැනැන් වහන්සේ සමරක් වෙලාවට අපි මොහොතින් මහොත වෙනස් වෙනවා. දෙවියන් වහන්සේ ඉදිරිී නමුත් ස්වාමණන් වහන්සේ ගේ හස්ථය ඒ විදිහෙට්‍ය අපේ ජීවිතයේ තියන්ට යනවා. ප්‍රතිස්ථන්ත ව්‍යාපාරයේ නිර්මාතුර කෙන හැට සලකන මාර්ටිං ලූතර් තුමා. එතුමගේ ජීවිත එතුමාගේ හැරීමච හේතුවක් වුණේ එතුමගේ බිරින්ද උදෑසෙන හැමදාම දකිනවේ මාර්ටිං ලතර් තුමා කනස්සල මූුණකින් ඉන්නවා එතුමා බි දවසක් කලු වතක් සකින් සැරසිලා තේකෝප්පය එතුමට ගැල්ල ප්‍රධානය කරනවා. එත මාටින් ලූතාන ඇයියුබාද අමුතු වර්ණයකින් කළුවර්ණයකින් සැසිලා මාතත ඇැවිල්ල තේකෝපපු දෙේ පාන්දර දුන්නනැ කිය. එතකොච්ට ඇයයි කියනවා. ඔබගේ මලේ කියනවා මාත් කනස්සල්ලක්. ඒ කනස්සලට දායක වන්න තමයි. මම කළු ඇැඳගන අද ඔබට තේකෝපේ දන්ටාවේ. ඕප්‍රිය සහදර සහදරිය මාටිල් ලූතගේ හදවතෙට් කට්ටු වලින් අනිනාාක් මෙෙන් දැරුණාලු. මක් නිසාද. මම ජීවමාන දෙවන්ට සේද කරන ජීවමාන ස්වාමන්වාසෙන් නමස්කාරනවා නමුත් මගේ ජීවිතය බැරවිතින්හ මහද වෙලාලතියෙන්නේ. මම කනස්සල්ලෙන් පසු වෙනවා. මම කියනදේ මම් ප්‍රකාශ කරන සත්්‍යයට අනුව ජීවත්වෙන ක නෙද්ද කියා. ඔ ඔහුගේම ප්‍රශ්න කරගන අවසානයේ ඕගේ ජීවිතේ ලොකු හැරිමක් වුණනතරක් නෙවේ ප්‍රතිස්ථන්ත ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වෙනවා. ප්‍රිය සහදර සහදරිය. මේ දවස කරුණු කාරණම් මොනව වුණ දෙව අන්ට ස්තතිවන්ත වෙන්න හේතුවක් තියෙනවා. මොකද දුන්න දවස ගැන මේ ලස්සම දවස ගැන ඉරුවෙලිය ගැන. ඔක්සිිජන්් වායෝ ගැන මක්ම සාද ඉදිරි කාලයේදී විද්‍යාගේ අනුතුරුවංග වනවා. මේ ඔක්සිජන්් වායු ඇති වෙලා ගි හිල්ලා මිනිසාට අහිත කර විෂවායු ඇති වෙලා සමකර ජීවත් එන්න නිසුදු ස්වාතාරණයක් ඇතිවේ ත්ස්ොමිවාස කරුණාමතුළ උන්වහන්සේ මේ ක්සිිෂන් වායුවා පතර තබාති වෙනවා. මෙන්න ස්වාමන්වාසර ස්තුතිරෙන්න්න පුළුවන් ස්තුති කරන්න පුළුවන් කරු කරණ. ත බොහෝම ඇතිබෙන බේ ජීවිතේ. ගන්න මේ යතුර ප්‍රියහිතවත ස්තුෘතිදීමේ යතුර විෘත කරන්න බේ ජීවිතේ. බොහෝදුලවල් නොවැරුුණ වූ වැසුනාවූ දොරවල් විවෘත වෙන්ට පටන්ගන්නවා ඇතේ. සමරක් වෙලාවට කවදක්ත් නොවැැරුාහූ දරවල් දැන් වෘත වට පටන්ගගන්නවා ඇති. ස්වාමීින් වහන්සට බාරවෙන්න. ස්වාමින් වන්සේ බලාපොරොත්තුයින් ඉන්නවා ඔබේ ජීවිතය මහද්දයක් කරන්න. ප්‍රමාධය තියෙන්නේ ආපතිර පමණයි. අපින් නඔප්ප මාව දෙවියන් වහන්සේට ාව ොද්ධියර ගැන ස්වාමීින් වහන්සේ ජීවන ගගින්. වතර බොට දැන්ට. හැමත්ත ඉන්නූ ස්වාමීන් වහන්සේ. එ නිකම් ජීවනගනෙවේ ජය ග්‍රාහි ජීවනගගයි. සදාකාල වාසස්ථානයට දෙවියන් වහන් සමඟ අප අරංයන්නා වූ ජීවනගගයි. එට හවුල් කාරත්වයට ස්වාමීින් වහන්සේ අපට පුළුවන්කම ලබාදන සේක්වා, ස්වාමීන්ස රගණයන සේක්වා. ස්වාමින්න් වහන්සේ මේ දවසේ උන්වහන්සේ බලවත්ව අපගේ ජීවිතතක ක්‍රා කරණ සේෙක්වා. Oba Samitai Yesu